ඉතින් ආයුබෝවන්. ඉතින් මම අදාවා සෝල් අගනුවර විදේශික උපකාරක සේවා මධ්‍යස්ථානයේ පේමලා සර්ව හම්බෙන්න. ඉතින් මේ දිනවල කොරියාවේ සෝල් නාල නිසා ගොඩක් කම්පැනි වල නිවාඩු. ඉතින් අද කොරියාවේ අපේ අයට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පේමලාල් සර්ව හම්බෙන්න මම ආවා. ඉතින් පේමලාල් සර් ආයුබෝවන්. සර් මුලින්ම අහන්න කැමතියි මේ දිනවල කොරියාවේ අපේ අයට තියෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද සර්? ඔව් හසන් මම ඔක්කොටම කලින් දකුණු කොරියාවේ සොල්ලාල් නිවාඩුව තියෙනවා. කොරියාවේ වාසය කරන සියලු දෙනාටත් කොරියන් ජාතිකයන්ටත් සෙහෙබොක් මනේ පදුසය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එතකොට මේ කොරියාවේ මේ වෙනකොට ගැටලු නැත්තේ නෑ. අපි සාමාන්‍යයෙන් ගැටලු ගැන කතා කරන්නේ මේ අද ලයිව් එක එනවා නම් ගිය සතියේ තිබිච්ච වැඩිම ගැටලු ගැන තමයි කතා කරන්නේ. ඔව්. ඉතින් එහෙම වෙනකොට එකක් කියලා විශේෂ දෙයක් නැහැ හසන්. මෙතෙන්දී ගැටලු විශාල වශයෙන් තියෙනවා. ඔව්. පළවෙනි එක තමයි මේ නිවාඩු කාලයත් එක්ක බීමත්ව රියපැදවීම. ඔව්. රියදුරු බලපත්‍රයක් නැතුව නොමැතිව රියපැදවීම. ඔව්. බීමත්ව රියදුරු බලපත්‍රයක් නැතුව රියපැදවීම. එතන කරුණු තුනක් තියෙනවා. මම මේක ගිය සතියේ මම දැම ගිය සතියේ මම මේ සතියේ මොහුණු ප්‍රතිත් මේ ගැන සඳහන් කළා තිබ්බා. පොතේ සඳහන් කරා. හැම නිවාඩුවක්ම ඔව් චුසෝක් එකක්ම සොල්ලාල් එකක්ම ගත්තම යොරුම් හොග සම වැකේෂන් එකක් ගත්තම ඒක ඉවර වෙලා සතියක් විතර වගේ යනකොට පොලිසියේ කේස් වැඩි පාසා පරිවර්තක වරුන්ට. ඔව්. එක තමයි සොල්ලාල් එක චුසෝක් එක ගත්තොත් බීමත්ව රියපදවල එක්කෝ කවුරු හරි රණ්ඩු කරගෙන එතකොට ඒව නිවාඩු දවස් ටිකේ පොලිසිය සටහන් කරගෙන ඊට පස්සේ චෝස කරනකොට ඒවා නිවාඩුවෙන් පස්සේ තමයි වෙන්නේ. ඊළඟට තමයි සම වැකේෂන් එක. රස්නේ නිවාඩුව හැම වුණාට පස්සේ අපේ කට්ටිය යනවා මොහොතු මුදු ගෙල්ලියරේලා ඒ කට්ටියත් එක්ක හිල්ලියරලා කාන්තාවන්ගේ ගැටලු තමයි විශාල වශයෙන්ම තියෙන්නේ. ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්දී හසන් මුලින්ම සොල්ලාල් නිවාඩුවේ බීමත්තරිය පැතිවීම ගැන අනතුරු ගැන අපි මුලින්ම කතා කරමු. මේ දිනවල නිවාඩු නිසා ගොඩක් ඔය වාහන අනතුරු වෙනවා, වාහන තියන අය බීමත්තෝ රිය පැදවීම නිසා. ඉතින් මේකට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මේ ගැන? මේ ගැන මම ඉස්සෙල්ල කිව්වාගේම අපේ තරුණයෙක් අවුරුදු මට හිතෙන්නේ 20 ගානක් වෙන්නේ බීමත්ත සජන්නිම් නැති වෙලාක සජන්නිම් කම්පැනි වාහනය ගෙනිච්චා. ඔව්. ඒ ගැන සර් මුහුණු පොතේ සඳහන් කරලා තිබ්බා. මම මේ නිවාඩුවට හැම සැරේම ලියනවා බීමත්ත රියපදවන්න එපා කියලා. ඒක ලියලිය ඉන්න ගමන් තමයි මට කෝල් එක ආවේ. යාළුවෙක් ඇවිල්ලා ඉතින් ඒ එතෙන්දි මට තර්ක කරනවා. ඇයි අපි දඩ ගෙව්වම කොරියාවේ ඉන්න පුළුවන් නේද කියලා. අපි එක සෝජු වීදුරුවක් බිව්වත් සාබෙග්මානු අවම දඩේ. එතකොට එයා බීල සෝජු එක වීදුරුවක් දෙකක් බීලියලා ඩ්‍රයිවිං කරා නම් ඔහොම ඇක්සිඩන්ට් වෙන්න විදියක් නැහනේ. ඔව්. වාහනේ ඩැමේජ් එක 175කට වැඩිලු. එතකොට ලයිසන් නැහැ. ලයිසනුත් නැතුව. ලයිසන් නැතුව කියලා තිබ්බා මේ කම්පැනි වාහනයක් තමයි මෙයා ගෙනියලා දී. ඔව් කම්පැනි වාහනේ. ඔව්. එතකොට එයාට ලයිසන් නැහැ. ලයිසන් නැති වුණාම දැන් සාමාන්‍යයෙන් පොලිසිය දඩේ මට හිතෙන්නේ ආවම බෙගෝසිමානෝ විතර වගේ එනවා. ඔව්. එතකොට අතන 140ක් කියමු දඩේ. ඔව්. එයා කොච්චර ප්‍රමාණයක් බීලද දැන් නැ බීපු ප්‍රමාණය අනුවනේ වැඩි වෙන්නේ දඩ මුදල. ඔව්. ඊට පස්සේ මෙයාගේ වාහනේ ඩැමේජ් එක. වාහනේ ඩැමේජ් එක 175කට වැඩි. ඔව්. 115ක් අතෙන්ට මෙතෙන්ට අපි ආවම 40ක් තිබ්බ 55යි. 55යි අතන 75ක් තියමු. ඔව්. 75ක් තිබ්බොත් එම 1,30,00,000 යන්නේ. සෑහෙන ලොකු මුදලක්. සෑහෙන ලොකු මුදලක්. අපිට ඕක හොයන්න අවුරුදු දෙකකටත් වැඩි යන දීවර එක්කෙනෙක් නිසා. දීවර එක්කෙනෙක්ද සර් එහෙම හැප්පෙන්නේ? ඉතින් මෙන්න මේවා අරක්කු බොන්න ඒනේ කාමරේට තියාගෙන ඉවරලා අපි බොන්න කියලා මේ කියනව නෙමෙයි බොන්න ඕන නම් එහෙම කරන්න. ඔව්. යන්න එපා අනවශ්‍ය විදියට මේ කොරියාවේ මෝටර්සයිකල් පදින්න ඕන කට්ටිය. ඔව්. මෝටර්සයිකල් පදින්න ලයිසන් නැහැ මේ කොරියාවේ විදේශිකයන්ට. ඉතින් ඇයි මේ අපි නීති විරෝධී වැඩ කරන්නේ? හරිද? ඇයි අපිට වාහන මොකටද? කොරියාවේ සතියට එක දවසයි නිවාඩු තියෙන්නේ. ඇයි විදේශිකයෙකුට වාහනයක් මොකටද?
අන්න මෙහෙ බැඳලා බබාලා ඉන්නවා නම් මේ කරා නම් වාහනේ තියාගත්තර කමන්නේ නැහැ. ඇයි මේ අපි වාහනේ යූස් කරන්නේ? වටපිටාවට පේන්නද? මම දන්නේ මම නම් ලංකාවේ වාහනයක් යූස් කරන්නේ නැහැ. වාහනයක් තියෙන තියාගන්න එක අනවශ්‍ය දෙයක් නේද සර් මේ. මම ලංකාවේ වාහනයක් තියන් ඉඳලා නැහැ. කොරියාව දැන් අවුරුදු 24ක් වෙනවා මග ආදටත් වාහනයක් නැහැ. ඔව්. හරිද? මට ඔෆිස් එකේ වාහනේ ඩ්‍රයිවිං කරන්න කියලා ලයිසන් ගන්න කියලා කියනවා මම ඒ ලයිසන් ගන්නෙ නැහැ. මම ලයිසන් ගන්න නැති වුණා මගේ ලයිසන් එක තියෙනවා. මට ලයිසන් එක මාරු කරන්න විතරයි තියෙන්නේ මම ඒක ගන්නෙත් නැහැ. ඔව්. ඇයි අපි අනවශ්‍ය ස්ට්‍රෙස් එක කැඟට දාගන්නේ? මේකේ පොඩි හරි ගණන්ලියරේලා හැප්පුණොත් එහෙම කොරියන් කෙනෙක් විදේශිකයෙක් වාහනයක් හැප්පුණා. තනිකර විදේශිකයට වරද පටවන්න යන්නේ. ඔව්. ඒකයි තියෙන්නේ ඇමරිකන් නැත්තනක් එමේ වුණොත් එහෙම තව එක්කෙනෙක් තිබ්බා ලංකාවේ එක්කෙනෙක් වාහනේ යට කරගෙන ගිහිල්ලා. මෙයා විදේශිකය කියලා දීලා ගිහිල්ලා තියෙන ටෙලිෆෝන් නම්බරේ වැරදි එකක්. එයා හොස්පිටල් එකේ දැන්ට ඉන්නේ. ඔව්. මං කිව්වා ඔයා කෝල් එක එයා ෆෝන් නම්බරේ දුන්නම කෝල් එක ගහලා බැලුවේ නැද්ද දෙවලේ රින්ස් යනවද කියලා. ඒතර වාහනේ ෆොටෝ එකක් ගහගත්තේ නැන් නම්බර් ප්ලේට් එකේ. ඒ කියන්නක් කිසි දෙයක් නැහැ. ඔව්. ඉතින් මෙන්න මේ හදිසියේ මෝඩකමත් එතෙන්ට ඉස්සර වෙනවා. ඕනම කෙනෙක් වාහනේ ඇක්සිඩන්ට් වෙලා මොනව හරි දුන්නොත් එහෙම වාහනේ එයා කෝල් එකක් ගහන නම්බරේ දෙනවා නම් අපි කෝල් එක ගහලා බලන්න එයාගේ ෆෝන් එක රින්ස් යනවද කියලා. ඔව්. රින්ස් ගියත් ඔව්. අපි අරයාගේ වාහනේ නම්බරේ ෆොටෝ එකක් ගහ ගන්න ඕන. ඒව කරේ නැත්නම් අපිට මේව කරන්න බෑ. අන්න ඒ නිසා මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඔව්. ඈ ඒක තියෙන්නේ.